අයිබෝන් හැමටම සුභම සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් ආයමත් සතියකට පස්සේ අපි සුපුරුදු පරිදි ලෙන්ගතු කමින් අදත් මුණ ගැහෙනවා අයිලර්නින් කොලෙජ් එකේ අපේ ආදරණීය හතවසරේ දරුවොත් එක්ක. ඉතින් ඒ අද දවසත් එකතු වෙන ආදරණීය හතවසර දරු ඔක්කොටම තමයි ආයු බොහෝ වේවා කියලා කිව්වේ. ඉතින් කොහමද? හොඳයි. කොහමද? කොහමද වුවම හොඳ නම් මෙහෙම දාන්න ඕන, හොඳ නැත්නම් මෙහෙම දාන්න. හොඳයි. හා. හරි. අයිබෝන් අයිබෝන් හැමෝම අයිබෝන් කියන හොඳයි කියලා කියන හොඳයි කියලා කියන හොඳයි. හොඳ වෙන්න තමයි ඕනේ. හොඳින් සර්, හොඳින් සර්. හරි. ඉදු පොඩ්ඩක්. හරි. අපිටත් හොඳයි, ඉතින් සර්ටත් හොඳයි. මේ දවස්වල ඉතින් පොඩක් මේ ටිඩින් 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 ගාන එක තමයි තේන එකම හොඳේ. හරි. දැන් පොඩ්ඩක් ටිඩින් ටිඩින් ගාලා ඉවරලා පොඩ්ඩක් මග ඇරලා ගියා වෙලාවට. හරිද? ඉතින් තීරණකොට වෙනවා. හරි. තීරණකොට වෙනවා. එහෙනම් ඉතින් අපි පාඩමට යන්. තාමත් කටිය ලොග් වෙමින් ඉන්නේ. හොඳින් ඉන්න, හොඳින් ඉන්න එපා, හොඳින් ඉන්න. හොඳින් ඉන්න පුළුවන් අලින්ටනේ. ඉතින් හොඳින් ඉන්න එපා, හොඳින් ඉන්නවා සර් කියලා සමහර අය දාලා තියෙනවා. හොඳයි කියලා සමහර අය දාලා තියෙනවා. මේම මේවා කොඩක් දාලා තියෙනවා. හරි. ඉතින් එහෙනම් ඉස්සරහට යන්නේ නේද? අපි යන්ද? යන්නේ. ඇසිද? Are you ready? Yes. හැමෝම කැමරා ඔන් කරන්න ඕනි. ඉතින් අර හැමදාම කියනා වගේ මට හැමෝගෙම මූණ බලන්න ඕනි. අද කොණ්ඩේම ටිකක් හදාගන්න පොඩ වෙලාව මතු වුණා. ඔන්න දැන් මම ඔයගලන්ට පේන්නම හැදුවා. මේ අද මගේ මේ ලැප් එකේ පොඩ පේරගති අඩු වෙලා. ඒ කියන්නේ සර්ගේ ඇස් දෙක පොඩක් 40 සෙන්ටිමීටරයට ඇවිල්ලා. ඒ කියන්නේ 50 දි තමයි 40 සෙන්ටිමීටරය ඇවිල්ලා තියෙන්නේ. දැන් 50යි. එතකොට 50 දි තමයි 40 සෙන්ටිමීටරය ඇවිල්ලා තියෙන්නේ. පොඩ පේනවා අඩුයි. හරි. ඉතින් එහෙනම් අපි යන්නේ දැන් ඇසෙන්නේ රයිට්. වෙනදා වගේම සුපුරුදු පරිදි මම ෂෙයා කරනවා ඩොකියුමන්ට් එක, ඩොකියුමන්ට් එක, ඩොකියුමන්ට් එක නෙවෙයි ඩොකියුමන්ට් එක. බලන්න පේනවා නම් මට හෑන්ඩ් වාක්‍යයක් දාන්න. හරි. ඉතින් සකි සඳ පෙනේද ඩොකියුමන්ට් එක මගේ? සකි කියන්නේ මිත්‍රයන්ට. හරිද? සඳ කියලා කියන්නේ මේ වෙලාවේ. පෙනේද කියලා කියන්නේ නයාගේ පෙනේ නෙමෙයි, පේනවද කියලා අහන්නේ. හරි. ඉතින් සකි සඳ පෙනේද ඩොකියුමන්ට් එක? ඩොකියුමන්ට් එක. හරි. පේනවා. හැමෝම කියනවා පේනවා කියලා. දැන් ඉතින් සෑහෙන වෙලාවක් මේ සර් පේන්නේ නැහැ කියලා කෑගහ. සර් පේන්නේ නැහැ කියලා කෑගහ. සර් පේන්නේ නැහැ කියලා කෑගහ. දැන් පේනවා. හරි. ඉතින් වෙනදා වගේම මම ඔයගොල්ලන්ට ගීතයකුත් අරගෙන ඇවිල්ලා
තේන තාම හොඳින් ඉන්නවා සර් කියලා කියනවා. හරි. ඇයි තාම? නෑ ඇයි ඇයි තාම? හොඳින් ඉන්න ඕනේ. හරි. හොඳින් ඉන්න ඕනේ හැමෝම හැමෝටම හොදක් වෙන්න. කට්ටිය දානවා සකිසඳ පෙනේ සමනල ගල නැගෙනහිරයි කියලා. අද පාඩම ඒකද කියලා අහනවා. නෑ නෑ මම මේ මේක පේනවද කියලා ඇහුවේ සකිසඳ පේනවද කියලා මේක ඇහුවේ. හරිද? මේක තමයි මං ඇහුවේ සකිසඳ පේනවද කියලා. සකි කියන්නේ මිත්‍රයාට. සිකි කියන්නේ මොන රට? හරි ගොඩක් අය දානවා සකිසඳ පෙනේ සමනල ගල නැගෙනහිර කියලා. ඉතින් ඔන්න තියෙනවා ලස්සන ගීතයක් අපි ඒක කතා කරලා ඊට පස්සේ පාඩමට යන්. මොකද ගීතය? ගෙඩිසේයක් බිමහෙලුවත් අපච්චිට එක ගෙඩියයි අතිරැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචිලිඳේ වතුරට නා ඩන්න නංගියේ. ඉතින් ගෙදර ඉන්න ආදරණීයව චරිත දෙකෙන් එකක් තමයි අපච්චි සහ අම්මා. සමහර අය අපච්චිට තාත්තා කියනවා, සමහර අය තාත්තට තාත්තා කියනවා, සමහර අය පපා කියනවා, සමහර අය ඩැඩා කියනවා, ඩැඩි කියනවා. මේක එක විදියට කතා කරනවානේ. ඔය කොයිකෙන් කතා කරත් අපච්චි අපච්චිමයි අම්මා මම. ඉතින් මේ ඔයගොල්ලන්ව ඔය තැනට ගේන්න අපච්චිලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට සමහර වෙලාවට ඕගොල්ලන්ට පහසුවට යන්න, පහසුවට ඉන්න අපච්චි සෑහෙන කාලයක් අපහසුවට ගිහිල්ලා ඇති, අපහසුවට ඉඳලා ඇති. එහෙම තමයි අපච්චිලා. හරි, ඉතින් මේ එක අපච්චි කෙනෙක් ගැන කියවෙන ලස්සන ගීතයක්. මේ අපච්චි ටිකක් ගොඩාක් දුප්පත් අපච්චි කෙනෙක්. මෙයාගේ රස්සාව ඇවිල්ලා පොල් කඩන එක. එතකොට ඔයාලට ඉතින් පස්ස පොල් කඩන එක දුප්පත් රස්සාවක් නේ. ගහට නගින්න 200යි වහින්න 200යි එක ගාට 400යි ගස් 50ක් විතර නැකොත් සර් කීයද ගාන කියලා හිතෙන්ටත් පුළුවන්. මේ දැන්නේ ටිකක් ඉස්සර එහෙම නැහැ. හරිද? ටිකක් ඉස්සර එහෙම නැහැ. මේ ඉතින් මේ ඔය එක අපච්චි කෙනෙක් ඉන්නවා. එයාගේ රස්සාව ඉතින් පොල් කඩන එක. ඉතින් අපච්චිලාට දූල පුතාලා ඉතින් ගොඩක් ආදරේනේ. මේ දුවලා තමයි ගොඩක් අපච්චිලාට වැඩියෙන් ආදරේ. එහෙම නේද? පුතාලත් ආදරේ. එහෙම තියෙනවා. ඉතින් දූලා තමයි ටිකක් අපච්චිලාට ගොඩක් ආදරේ. ඉතින් මේ එක දුවණියන්ද කෙනෙක් තමන්ගේ අපච්චිට දක්වන ආදරේ, එක පුතණ්ඩියක් අපච්චිට දක්වන ආදරේ තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. ඉතින් එහෙම හැම අපච්චි කෙනෙක්ගේම බලාපොරොත්තුව, හැම තාත්තා කෙනෙක්ගේම බලාපොරොත්තුව ඔයා අනාගතේ ලස්සන දිදුලන විශිෂ්ට මනුස්සෙක් වෙයි කියන එක. ඔයාට පුළුවන් නම් දවසක අපච්චි කෙනෙක්ගේ ඇසට ගෙනෙන්න දුකට කඳුලක් නෙවෙයි සතුටු කඳුලක්. ඒක තමයි දෙමව්පියන්ට දරුවෙක් විදිහට කරන්න තියෙන හොඳම යුතුකම. ඉතින් ඒ යුතුකම සාක්ෂාත් කරගන්න දවසක දෙමව්පියන්ගේ ඇස්වලට සතුටු කඳුලක් ගෙනෙන්න පොඩි උත්තේජනයක් දෙන්න තමයි මේ ගීයමන් උනාට කියන්නේ. මේ තාත්තගේ රස්සාව පොල් කඩන එක. එයාට හිටියා පුංචි දුවෙකුයි තව චූටි නංගියෙකුයි. මේ නංගි අක්කයි හරි නංගි අයියයි අතර හරි ඇති වෙන සංසිද්ධිය තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. ගස්සලව ගෙඩිසියක් බිමහෙලුවත් අපච්චිට එක ගෙඩියයි. ගහට කියලා ගෙඩි 100ක් කැඩුවත් අපච්චිට හම්බ වෙන්නේ එක ගෙඩියයි. පොල් කඩන එකනට ඔක්කොම දෙන්නේ නැහනේ. අයිතිකාරය ගන්නවනේ. අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ. එතකොට පොද්දේ පේනලා පරිප්පුවටයක් හරි හොයාගන්න තරමේ පරිප්පුවක් හදාගෙන පොඩි පාන් කෑල්ලක් හරි බත්තට ටිකක් හරි ගිලගන්නේ මේ අපච්චිට හම්බෙන පොල් ගෙඩිය හන්දියට විකුණන. නංගිට ඉතින් මේක තේරෙන්නේ නැහැ. අපච්චි ගහේ ගියාම නංගි බිමේ ඉඳන් කියනවා මට අපච්චි කුරුම්බ ගෙඩියක් දෙන්න, කුරුම්බ ගෙඩියක් දෙන්න, කුරුම්බ ගෙඩියක් දෙන්න අපච්චි, මට කුරුම්බ ඕනි කියලා නංගි අඬනවා. ඒ වුණාට ඉතින් ගහ අපච්චිගේ නෙමෙයිනේ. එතකොට අපච්චට ගහටම හම්බ වෙන එක ගෙඩියයි. ඒකත් කුරුම්බ ගෙඩියක් කළොත් ඒ අඬන නංගිගේ කුස පුරවන්න බෑ. ඉතින් අක්කා හරි අයියා හරි කියනවා අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචිලිඳේ වතුරට නා ඩන්න නම් ඒ හින්දා පුංචිලිඳේ වතුරට අඬන්න එපා කියලා කියන. ගසසලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙයි හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ අපච්චි තුරුමුදුනේ හිඳිනවන්ගේ. අපච්චි ගහ උඩට ගියාම හුලං හමනවා. ගහ මේ අතට ඒ අතට වැනෙනවා. ඒ වෙලාවට ඔයා හයියෙන්වත් හුස්ම ගන්න එපා. හයියෙන් හුස්ම ගන්නකොට හුළඟ චංචල වෙලා තව පොඩ්ඩක් ගහ ඇලවෙන්න පුළුවන්. ඒ නිසා අපච්චි ගහ උඩ ඉන්නකොට නංගි
හයියෙන්වත් හුස්ම ගන්න එපා බලන්න මේ දෝනියන් ද අප්පච්චිට තියෙන ආදරේ පියෙන් පියට ඉහළට යන හැටි බලන්න බය හිතුනොත් පුංචි දැස තදින් පියා ගන්න නංගි උස පොල් ගස් වල තාත්තා නොපෙනී ඉහළට යනකොට බලා ඉන්න බෑ වගේ බය හිතෙනවා නම් ඇස් දෙක පියා ගන්න කියලා නංගිට කියන මමත් එහෙම කළා මගේ පුංචි සන්දියේ අප්පච්චි ගහ උඩට යනකොට මටත් බලාගෙන ඉන්න බෑ බයයි බලාගෙන ඉන්න බැරි කමට මං ඇස් දෙක වහගත්ත අප්පච්චි බහිනකම් ඒ නිසා නංගිට කියනවා ඔයත් පුළුවන් නම් ඇස් දෙක වහගන්න කියලා ඉතින් හරි ලස්සන සංවේදී ගීතයක් අපි අහලා යන් පාඩම් සර්ටික කවි කියන්න අමාරුයි ටිකක් මෙන්න මේ වගේ තාලකට යන්නේ සුර රද සමන් සමගින් සුරා ගන හේවර පැහැනද මදාරා පර සතු ඔන්නම තාලෙකට තමයි යන්නේ හරිද මම කියන්න ගණේෂා කියන මම කියන්න කියලා ඔන්න ගණේෂා දුන්න කියන්න මයික් ඔන් කරන්න හරි සර් ආ කියමු බලන්න ලස්සන්ට කියන්න ඕනේ නැත්නම් අයින ටොක් ටක් කැමරා හිල්ලේ හරි ගේරද සමන් සමගින් සුරාංගන ඒවර පැහැනද මදාරා පරසක් මල් පතර කැරපුද වඳින රැදි මුනි සිරිපා තඹර සචි සඳ පෙනී සමනුලක නැගෙන හිර ලස්සන්ට කිව්වා මේ කවුරු හරි කැමරාව ඔන් කරලා මට ලස්සනටම කියන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕනි හිතුනොත් මට ටෑග් එකක් දෙන්න තරමට කියන්න පුළුවන් කෙනෙක් හිටියොත් අනේ මේ සර් හරි නරකයි නරකයි කියලා වෙන මට ඉතින් හොයන්න බෑ මේ කැමරාව ඔන් කළා අනිවාර්යයෙන්ම මේ අත උස්සන්න ඕනේ එතකොට තමයි මට දෙන්න පුළුවන් හරි හවුද හවුද තාලෙට ලස්සනටම කියන්න පුළුවන් අරේ ලස්සනට කිව්වා මේ අමින්දගේ බ්‍රැක්ග්‍රවුන්ඩ් මියුසික් එක තමයි ප්‍රොඩක්ට් අවුල් වුණේ තිසරි ඉන්නවද තිසරි 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 හෑන්ඩ් මාක් එකක් දාන්න තිසරි හෑන්ඩ් මාක් එකක් දාලා නම උඩට ගන්න තිසරි කොහොමද තිසරි 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 නම තියෙන ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද දන්නේ නැහැ කවදෙ. තිසරි. හරි. තිසරි මයික් ඔන් කරන්න තිසරි. හරි සර්. ආ කියමු බලන්න. සුර රද සමන් සමගින් සුරාංගන ඒවර පැහැනද හරි තාක්ෂණික බාධා ඔස්සේ වුණත් හරි ලස්සනට කිව්ව දෙන්න පොඩි ක්ලැප් එකක් තිස්සාරිට හැමෝම ඔවුන් හැමෝම ගහන්නකොම කවුරු කීප දෙනෙක් ගැහුවා ඔක්කොම අපුඩියක්
කවුරුරි කියන්න කැමැත්ත කියනවා නම් අවස්ථාව දෙන්න ලස්සනටම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් මාක් එකක් දාලා ඉල් අන්න එතනින් පස්සේ අපි ඉස්සරහට යනවා ඈ හරි ලක්ෂිකා ආලක්ෂිකා ආලක්ෂිකාටත් දෙමු ලක්ෂිකා සෑහෙන ඉල්ලීමක් කරා මෙන්න ලක්ෂිකා තමයි කවිය ගයන්නේ හරි නද මතාරා පරසතු මල් පතර කරපුද වනි රැමි මොන සිරිපා නවර සකි සංග තෙනේ සමනොල ගල නැගෙන හිර अवस्थाव दी मैं इसट आना आसाइन हम मुख्यान आट तो दी मुख्यान पुलवांकने कथ उ बलान माइक को मुदर मुख्यान पुलवांकने काउदीन चतुर दिंपान चतुर चतुर ने चतुर मैके चतुर वेन्न चतुर के मून क्या चतुर सामान मलपातर කරපුද වඳින්න වැඩි මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර හරි එයාට දෙන්න හොඳ අත්පඩන්නා දෙයක් ලස්සනට ඒක කිව්වා ඒ නිසා හොඳ අත්පල සන්නාදයක් දෙන්න अरे अरे मंत्री इसट है ना कव्य हंट देना तव चुटकी कव्य मेक हर वयागत्ता तोटक मे श्रावणी रचित सलिनी संदेश श्रीपादे वर्णाकरण मे श्रीपाद स्थान सुमन समन दिव्यूत अतर पवत संबंधे බුදුරජාණන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ සමන් දෙවියන් සිය හයිලයිට් කරගෙන හොඳට මතක තියාගන්න මෙන්න මෙතන බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකාවට වැඩම කළ අවස්ථාව. කීවෙනි අවස්ථාවේද? දෙවන වර. තුන්වෙනි අවස්ථාවේ ලංකාවට වැඩම කළ අවස්ථාවේ සමන් දෙවියන් සිය වාසස්ථානයේ වූ සමන්ත කූටේට වඩින ලෙස උන්වහන්සේට ආයාචනා කළේ. සමන් දෙවියෝ ආරාධනා කරලා තියෙනවා තමන්ගේ සමන්ත කූට පර්වතයට වඩින්න කියලා. ඒ අනුව සමන්තකූට පර්වතයට වැඩම කළ බුදුහාමුදුරුව තමන්ගේ පාසලකුණ සමන්තකූට පර්වතයේ මුදුනේ සටහන් කරා කියලා කියනවා. හරිද? එතකොට එම කඳු මුදුනේ පිහිටවා පසෙක පිහිටා ඇති දිවා ගුහාවට වැඩ ඒ දිවා විවරණය කළ බවත් සඳහන් වෙනවා. දිවා විවරණය කියලා කියන්නේ දහවල් කාලයේ විවේකී සොයමින් වැඩ කළා වැඩම කරා වැඩ සිටියා කියලා කියනවා දිවා ගුහාවේදී. හරිද? මේ බව පතිරාජ පිරිවෙන්පති වේදේහ හිමියන්ගේ වේදේ අනුමදස් හිමියන්ගේ සමන්ත කූට වර්ණනාව කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා. මොන පොතේද සඳහන් වෙන්නේ? සමන්ත කූට වර්ණනාව කියන ග්‍රන්ථේ. ඔන්න දැන් කීයක් කිව්වද? තෙවනවර ලංකාවට වැඩම කර අවස්ථාවේ සමන් දෙවියෝ ආරාධනාවක් කරා කිව්වා. බුදුරජාන් වහන්සේ ඇවිල්ලා සමන්ත කූට පර්වතයේ පාසටහන තිබ්බා කියලා කිව්වා. දිවා ගුහාවේ දවල් කාලයේ
විවේක සුවයෙන් කරක් වැඩම සිටියා කියලා කිව්වා මේ පිළිබඳව තොරතුරු වේදේ අනුමදස් හිමියාගේ සමන්ත කූට වර්ණාව කියන පොතේ සඳහන් වෙනවා කියලා කියනවා ඔන්න බෝධික කරුණු කීපයක් අරව මතක තියා ගන්න වගේම වැදගත් විදියට මේකත් මතක තියා ගන්න ඕනේ මම දැන් එක එක්කෙනාගෙන් අහනවා මේ ඔක්කොම අවස්ථා මෙන්න මෙහෙමයි කියලා මයිකේ ඔන් කරන්න කියලා අහනවා එතකොට සටපට 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 ගාලා උත්තර දෙන්න හරි උත්තර දෙන්න ඕන ඊළඟට මගුල් ලකුණු 108ක් ශ්‍රී පාද ලාංඡනයේ පිහිටා ඇති බව දැක්කේ මංගල ලක්ෂණ 108ක් තියෙනවලු අර ශ්‍රී පා පතුලේ කීයද 108ක් කීයද 108ක් මුහුදු මට්ටමේ සිට අඩි 7360 අඩි කීයද අඩි 7360 කීයද 7360 උසකින් පිහිටි සමන්ත කූට පර්වතය සබරගමුවේ පිහිටි ප්‍රාග් ඓතිහාසික වැදගත්කමින් යුත ඉතාම සුන්දර ස්ථානයකි අඩි කීයක්ද 3780ක් එතකොට සඳහන් වෙන ග්‍රන්ථය මොකක්ද බුදුරජාණන් වහන්සේ තෙවනවර ලංකාවට වැඩම කළ ශ්‍රීපාදයේ සටහන් කළ බවත් දිවා ගුවවට වැඩම කරලා ඒ දිවා විවරණය කළ බවත් සටහන් වෙන පොත මොකද්ද සමන්ත කූට වර්ණනාව මොකද්ද සමන්ත කූට වර්ණනාව කූට වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා මතක තියාගන්න සමන්ත කූට වර්ණනාව කූට වැඩ කරලා අහු වෙන්න එපා මතක තියාගන්න සමන්ත කූට වර්ණනාව හරි නේද හරි ඔච්චර උසකින්ද තියන්නේ අඩි 7360ක් උසයි සර් ගෙවුස සරු පෙත්‍රි උසයි හරි ආ කීයද 7360ක් 7360ක් උසයි හරි අපි ඊළඟ පිටුවට යමු සමනල කන්ද මුදුනේ ඇති පාසටහන ආදම්ගේ බව මුස්ලිම් වල විශ්වාස කරති ආ එතකොට මුස්ලිම් අය විශ්වාස කරන ආදම්ගේ පාසටහන තමයි ඔය තියන්නේ කියලා ආ මේ කාට හරි කියවන්න අවස්ථාව දෙන්නද? ආ හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න කාට හරි කියවන්න අවස්ථාව දෙන්න. එකකට දාන්න වෙලාව යන නිසා මට. හරි ගොඩක් අය දානවා. ආ ඒ අතරින් අපි කාටවත් දෙන්නේ. ආ දෙමු. गोरोना निशा मम पट पाड़ में इवर कर සමනල කන්ද මුදුනේ එකපාරට මේ විදුලි කොටල පාඩම නවත්තන්නකොත් ඒක පාඩම ඉවරලානේ අපි නැවැත්තුවා. එතකොට මේ එතම පොඩ්ඩක් අද ඉක්මනට කතා කරගෙන යනවා. කරන්න දෙන්නේ අපි හොඳට අවධානය යොමු කරලා ඉමු. ටිකක් සරට විදුලි කොටාගෙන එනවා. කොටාගෙන එනවා. කොටාගෙන එනවා. ඒ නිසා එකපාරට චුසුස් ගාවත් එම ලබන සතියේ සර් නැති වෙයි පාඩම් කරා. හරි. ඒ නිසා මේ අපි ඉක්මනට කරමු ඈ. එතකොට මේ පව පාරාදීසේ සත්වන දෙව්ලවෙන් පොළවට දමා ගැසීමෙන් පසු මේ කන්ද මුදුනේ ජීවත් වූ බව ඔහු සිටි තැන ගල එබී පාසටා නැති වූ බව තුන්ව විශ්වාස කරති. ඒගොල්ලෝ විශ්වාස කරනවා මුස්ලිම්වරු විශ්වාස කරනවා ආදම් කල පව්වලට විපාක දීම වශයෙන් පාරාදීසයෙන් හරි සත්වන දෙව්ව ලෝකේ ඉඳලා පොළවට මෙහෙකල විහික් කළා. විහික් කළාම අර නාසායකෙන් ආපු රොකට් එකක් යාන්ත්‍රීය දෝෂණයක් නිසා ෂූස් ගල පොළවට එනවා වගේ ආදම් මාවලු ෂූස් ගල කොහෙන්ද ඇවිල්ලා වැටලා තියෙන්නේ කොහෙද වැටලා තියෙන්නේ වැටලා තින්නේ සමන්ත කූට පර්වතයේ උඩට. ඒකට තමයි පළවෙනි කකුල කියලා තියෙන්නේ. මට කකුල පෙන්වන්න දෙයක් නැහැ කැමරාවට මගේ කකුල පෙන්වන්නේ නැහැ. ආන් ඒ තියපු පාසට අහන්න තමයි ආදම්ගේ පාදේ කියලා මේ අය සලකන්නේ කවුද මුස්ලිම් කට්ටි. ඔබ බලන්න මුස්ලිම් අය ඉන්නවද කියලා අපිත් එක්ක පන්ති එකතු වෙලා මොසලම් කට්ටිය ඉන්නවද? ආ ඉන්නවා. වෙරි ගුඩ්. සියලු ජාතීන් අපි එක එකතු වෙලා ඉන්න. අස්සලාමු අලයිකම්. ආ රයිට්. එහෙම නේද කියන්නේ? අස්සලාමු අලයිකම්. ඔව් එහෙම නේ කියන්නේ. ඉතින් ඒගොල්ල කොහමද අස්සලාමු අලයිකම් කිව්වහම ඒකට ප්‍රතිචාරයක් වන්නේ කොහොමද? ඒත් එහෙමද?
සලාම් සලාම් එහෙමද ඒකත් දාන්න chat box එකේ ඊළඟට මම මේ ඊයේ පෙරේද ගියා මේ මුස්ලිම් පල්ලේක මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න වැඩසටහනක් කරන්න සිං කුරා මේ මොකද්ද කුරාණේනේ කුරාණේනේ ඔව් අල් කුරාණේ සිංහල පරිවර්තනය කරලා ඒ පොත සියලු ආගම්වල කට්ටියට බෙදා හැරීම සඳහා වැඩසටහනක් හදලා තිබ්බා ඒකේ වැඩසටහන මෙහෙයීම සඳහා ආරාධනා කරලා තිබුණා මට ඉතින් මම පල්ලියට ගිහිල්ලා ඒ වැඩසටහන මෙහෙයුවා ඒක ඇවිල්ලා මේ සිංහල පරිවර්තනය කරලා කුරාණේ ඒක බෙදා හැරීම ඊට පස්සේ අඹපැල වගේ කුද්ද බෙදුවා මටත් අඹපැල තුනක් හම්බුණා කවුරු හරි මට බයිනවා බයිනවා හොඳටම බයිනවා හරි පවුරරි බයින දැන් මේ ඔන්න මුස්ලිම් අය විශ්වාස කරන විදි හරිද මුස්ලිම් අය විශ්වාස කරන විදි ඒ ඒ අර ජෙට් එක වගේ ආපු ඒමට පාදයේ තිබ්බම තමයි ගල එබුණා කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඒක විශ්වාස කරන විදි ඈ ඊට පස්සේ බොහෝ සිටි දෙන ගල එබී පාසට නැති වූ බවත් ਉਹ විශ්වාස කරති මහා ඇලෙක්සැන්ඩර් රජු මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පූර්ව 323 දී කීයේද ඔක්කොම එක කියන්නේ කීයේද ක්‍රිස්තු පූර්ව 323 දී කීයේද 323 දී කීයේද ක්‍රිස්තු පූර්ව 323 දී කවුද ඇලෙක්සැන්ඩර් රජු කවුද ඇලෙක්සැන්ඩර් රජු නිකන් ඇලෙක්සැන්ඩර් රජුද නෑ මහා ඇලෙක්සැන්ඩර් රජු මහගිරි දඹේ ගල්පඩි කප්පවා යකඩ දම්වැල් සවිකර සිරපා මළුවට නැංගේ එහි ඇත්තේ ආදම්ගේ පාසටහන යන හැඟීම මත බව ඔව් 323 බව අශ්රාජ් නැමැති පර්සියානු කවියා පවසයි කවුද අශ්රාජ් අස්රාබ් 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 කියන පර්සියානු කවියා පවසන මොකද්ද පවසන්නේ අස්රාබ් කොහෙද සර් ඉන්නේ කියලා අහනවා මං ඉන්න තැන කියන්න මේ ගාන ගෙවන්න ඕනේ ෂුවර් නෑ CID එකෙන්ද දන්නෙත් නෑ නේ එහෙනම් ඉන්න තැන කියන්නේ මං ඉන්නේ සමනලකන්ද ෆාමුල හාම් පේනවා සමනලකන්ද මේ වෙලාව වැස්ස නැත්තම් කැමරාව මං හරවලා දිගට විදුලි බුබුලු දැල්ලලා තියෙනවා පෙන්වන්න තිබ්බා ආයි පායන දවසක මම ක්ලාස් එකේ ඉන්නකොට මතක් කරන්නේ සර් කැමරාව අල්ලන්න සමනලකන්දට කියලා මං අල්ලනවා එතකොට බලා ගන්න පුළුවන් හරි මතක් කරලා කියන්න මං ගෙන දැන් මම හිතා ගන්න කොහෙද ඉන්නේ කියලා එතකොට සමනල කන්ද දිස්ත්‍රික්ක ගණනාවකට වට වෙනවා. ඔයාලට අනුමාන කරන්න පුළුවන්. එතකොට අපේ රට ප්‍රසිද්ධයි. ගණුත් ප්‍රසිද්ධයි. බොරු කියන්නේ පා සර් කියලා. බොරු නෙමෙයි. සර් කවදාවත් බොරු කියන්නේ නැහැ. හරිද? සර් කවදාවත් බොරු කියන්නේ නැහැ. සර් බොරු කියනවා නම් පාරේ යන මිනිස්සුන්ට එහෙණ ගහන්න ඕනේ. මීඑස් එක පල්ල. හරිද? සර් කවදාවත් බොරු කියන්නේ නැහැ. සර් බොරු කියනවා නම් පාරේ යන මිනිස්සුන්ට එහෙණ ගහන්න ඕනේ. මීඑස් එක පල්ල. හරිද? එතකොට කවුද අපේ මහා ඇලෙක්සැන්ඩර් රජුරුව ඇවිල්ලා ගල්පඩි කප්පවා යකඩ දම්වල සවි කරලා සිලිප්පා මළුවට නැග්ග කියලා සඳහන් කරනවා කවුද පර්සියානු කවියෙක් වෙන අස්ට්‍රාබ් කවුද අස්ට්‍රාබ් ඇත්තටමද සර් කියලා ඔය ඇත්ත 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 සර් ඉන්නේ කලවානේ නෑ මං කලවානේ නෙමෙයි කලවානේ නෙමෙයි කලවානේ පැත්ත මං ඒකට හොඳට දන්නේ හරි කලවානේ ගැන මං දන්නවා හොඳට මං දවසක් වනේ කලවානේ කතාවක් කියවන්නේ කලවානේ කට්ටිය හන්දර පොළු ගහපු කතාවක් කිව්වද කිවෙන්නේද හන්දර පොළු ගහපු කතාව කිව්වද කලවානේ කට්ටිය කිවෙන්නේ 60 රත්නපුරේ හැමතැනම දානවා ළඟ ලංකාව හැමතැනම ඉන්නවා මාරු දසවතාරි වගේ හරි ඔන්න ශිව දෙවියන් නැටුමක් වෙනුවෙන් සුරලවින් නරලවට පැමිණි අවස්ථාවේ මේ කඳු මුදුනේ සිය පාසටහන් තබා ගිය නිසා සමනල කඳ මුදුන පූජනීයට පත් වූ බව ශිව භක්තික විශ්වාස කරනවා. අන්න. ශිව භක්තිකයෝ. ඒ කියන්නේ Hindu භක්තිකයෝ හිතනවා කොහොමද? ශිව නොලි පාද. මොකද්ද? ත්‍රි පාදයට කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කියන්නේ ශිව නොලි පාද. මොකද්ද කියන්නේ? ශිව නොලි පාද. ක්‍රිස්තියානි මුස්ලිම් අය කියන්නේ ඇඩම් ස්පීක් කියලා. තමිල් කට්ටිය කියන්නේ ශිව නොලි පාදම්. ඉන්නවද මේ තමිල් අපේ දරුවෝ ඉන්නවනම් හෑන්ඩ් මාක් එකක් දාන්න දෙමළ තමිල් කට්ටිය. ආයි නම් වෙනකම් එපඩි සෝම් එයා මට දාන්න කොහොමද කියලා එපඩි සෝම්
හරි ඉතින් අපේ හැම කෙනෙක්ම ඉන්න එක ගැන හරි සතුටුයි බලන්න කොච්චර ලස්සනට කියලා අපි එකවිතුව ඉන්නවා ළඟ හිටියනම් තමයි ගහගන්න කැමරා වලින් ඉන්නේ හොඳ නෑ අපි රටේ මිස් එහෙම නෑ ඔය දේශපාලඥයෝ තමයි එහෙම කරලා තියෙන්නේ හරි නල්ලසෝ ආ ආ सर के पाड़न तेरियों हाँ तेरियों कौन्यां कौन्यां तेरियों आह एंग एंग ओर सर एंगे ओर सर अरे आह कौन्यां कौन्यां तेरियों आह टिका पुलवान टिका टिका कोड़ाक बे हरे ये तो कोटा में देंगा क्रिश्चियानी का टेक क्या ने मगादा एडम स्पीक सिंगल का टेक क्या ने सामान्य लगान्दा टेमिल का टेक क्या ने मगादी क्या Shivanali Pada, Mugade, Shivanali Pada, Shivanalu Pada. Anuin Hadunane Sripadastane, Anaban Kocher Vedagat Karnaki, Kocher Kia Kapitan Kadakaradikla. Christabatika, Pausani, Christiani, Akim and Aikage, Pada, Sparshinisa, Samanakan, Pujania Tirapatu, Bavai. They say what Mahavanshe, this Devana Parichede, Mugade, Mahavanshe, Kianelanka, Vitiansi, Livilati in a potter, Megatika Christa, Vedinisa, Mantika, Venavari Karnavate and Natua, Mame Katakaran. මහාවංශයේ තිස්සන පරිච්ඡේදයේ සඳහන් වන සමනල කන්දේ බුදුන් වහන්සේට සේම සුමන සමන් දෙවියන්ට පිදූ බවයි. එතකොට මහාවංශය සඳහන් කරන්නේ කීවෙනි පරිච්ඡේදයේද 32 වෙනි පරිච්ඡේදයේ. දැනට අවුරුදු 25කට කලින් සර්ගේ වයස කියලා හිතාගන්නකෝ 32 වෙනි පරිච්ඡේදයේ තියෙනවා කොහමද සමනල කන්ද බුදුන් වහන්සේට සේම සුමන සමන් දෙවියන්ට පිදූ බව විවිධ ආගම් අදාන සියලු දෙනාම සිරිපා කරුණා කරන්නේ හදපිරි භක්තියෙන් මිනිසුන් පමණක් නොව වසරක් පාසා සිරිපා වාරයේ පිපිගත් මල් වලින් රොන් ගැනීමට ලක්ෂ ගණන් සමනල්ලු සිරිපාද යනවා කියලා දන්නවද දැන් කාලයක් තියෙනව නේද ඔයාලගේ ගෙවල් ඉස්සරහින් සමනර රෑන් පිටින් යනවා කොහේ යනවා කියලාද කියන්නේ සමනල් කොහේ යනවා කියලාද කියන්නේ සිරිපාද යනවා කියලා නේ සිරිපාද යනවා කියලා කියන්නේ ඔන්න සමනල්ලු සිරිපාද යනවා කියලා කියන්නේ එතකොට ප්‍රියමන ආකාරය ඉතා සුන්දර දසන නිල් පාටින් කා පාටින් සුදු පාටින් වර්ණවත් වූ සමනල් රැන් සිරිපා කඳු මුදුන දෙසට පියාඹ යන්නේ සිරිපා බෙදසේ සබා සුන්දර භාවයේ මහිමය ලොවට කියාපාමි ආතසේ ක්ලාක්ලියු ද ෆවුන්ඩේෂන් ඔෆ් පැරඩයිස් හරිනේ නැමති පොතේ ශ්‍රීපාදයේ පිළිබඳ කියවෙන කොටසේදී සමනලුන්ට සිරිපා ගමන ගැන සඳහන් කර ඇත. ඇත්තරම සමනලු ඒ කාලේ සිරිපා දෙනවා. අපේ මිදුල් වල එහෙම ඒ දවස්වලට ඉන්න බෑ. මං ඇයි කියලා අහන්නකෝ. ඔය සමනලු සිරිපා දෙන කාලේ අපේ මිදුල් වල ඉන්න බෑ. ඇයි කියලා අහන්නකෝ. අහන්න ඉතින් ඇයි කියලා. ඇයි සර්? ඇයි සර්? ඇයි කියන්නේ අපි මිතුලට බැස්සම සමනල්ල එගේ හැප්පෙනවා හරි කරදරේ ඒ තරංස බොරු කියලා හිතන්නේ මේ 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 මේම මේ එගේ හැප්පෙනවා ඒ තරංස සමනල් හරි පුදුම සමනල් තෝගයක් ඒ වැස්ස වගේ සමනල් ඒකේ බොරු නෙමෙයි ඉතින් බොරු නෙමෙයි ඇත්තටම පිළිල නෙමෙයි ඒ සම මේ දවස්වල නෑ වැස්ස නිසා වැස්සට සමනල් එළියට එන්නේ නෑනේ දිය වෙලාවක් කරනවා ඒ නිසා පායන කාලේට මේ ඇත්තටම මේ හැම තැනම සමනල් දැන් අර සැල්ලින් සංදේශී කවියක් තියෙනවා හයකුර ගසින් රජි රදසින් නිවි අඹර ගජකන් තලින් එන පවණින් යුත්නපුර කෙලිසන්තසින් රදිසලලුන් හටනිතර සඩකර රසින් සඩගිවරින් දුක්වර කියලා. ඒ කියන්නේ හයකුර ගසින් නැගි රදසින් නිවි අඹර අශ්‍රියන්ගේ පාකුර වැදිලා නැගෙන දූවිලි වලින් මුළු ආසම වැහිලලු. දැන් කවුරු හරි කයි බොරු කියලා. ගජකන් තලින් එන පවණින් යුත්නපුර. ඇත්තු මේ කන් හල්ලනකොට එන හුලඟින් මුළු නගරෙම ඒසි වෙලා තිබ්බා. බොරු කියලා කියන්නේ මම ඉතින් මම දන්නේ ෂඩ් භාෂා පරමේශ තොටගම රාහුල ආමඳුරු සැල්ලින් සංදේශිත කියන්නේ මේ පැත්තේ තේමයි සමනල්ලු හරි ඔය මේ සමනල්ලු ගැන ත්‍රිපාද යන සමනල්ලු ගැන ඕනතරම් සින්දු තියෙනවා නේද තියෙනවා ත්‍රිපා වදින්ට යන බැතිපත් මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරත් ආ කිය චැට් බොක්ස් එකේ දාන්න වන්න ඔව් සමනල්ලු වෙන්න වෙනම කාලයක් තියෙනවා හැම කාලෙම වෙන්නේ නැහැ
ඒ සිරිපාද පටන් ගත්තම ඒ සිරිපාද කාලේ තමයි යන්නේ වෙනම සින්දු තියෙනවා අය සමනල්ලු සිරිපාද යන මේ ඒවට හරියද එතකොට සිරිපාද යන මාර්ග කීයක් තියෙනවද දෙකක් ඔස්සේ යන්න පුළුවන් එකක් රත්නපුර සිට පලාබද්දල ලිහිණියල සීතගඟුල ගෙත්තම්පාන හැරමිටියා පාන ආණ්ඩියාමල තැන්න ඇහැලකනුව පසු කරගෙන මහගිරි දබෝ ඔස්සේ සිරිපා මළුවට යන්න පුළුවන් තැන් ටික නිකන් බලන්න කොච්චර ලස්සනද කියලා ඔන්න බලන්න තෙරි පරාබද්දල ලේනිහල සීතගඟුල ගෙත්තම්පාන හැරමිටි පාන ආණ්ඩියාමල තැන්න ඇහැලකනු හරි ඇහැලකනු පසු කරගෙන මහගිරි දබෝ ඔස්සේ සිරිපා මළුවට යන්න එහෙම නැත්තම් රටන් සිට නල්ලතන්නිය මකරතොරණ සීතගඟුල පසු කරගෙන ගෙත්තම්පාන ඔස්සේද මළුවට සේන්දුවේ හැකි නැත්තම් තවත් තියෙන එක පුරවිතෙන් ආරවෙන මාර්ගය එරත්න තේවත්ත සීතගඟුල පසු කරමින් ක්‍රමයෙන් දොස් රත්නපුර මාර්ගය ආයේ ඒ කියන්නේ අර මෙහෙ ඉඳලා එන ඒ කියන්නේ කොහෙද රත්නපුරසේ පලාබද්දල පාරටම ආපහු එකතු වෙනවා කියලා තමයි ඒ කියන්නේ ඉතින් ඔය එක එක තැන්වලදී එක එක දේවල් කියනවනේ කරනවනේ දන්නව නේද එතකොට ගැත්තම් පාන ඔස්සේද මළුවට සෙන්දි කුරවිටෙන් ආරවෙන අසන රත්නපුර පලාබද්දරම එතකොට සීතගඟුල රත්නපුරා එක්ක රජමාවත ලෙස සැලකෙන්නේ රත්නපුර පලාබද්දරම ඉස්සර රජුරෝ ශ්‍රීපාද කියලා දිනේ පලාබද්දල පාර මේ මාර්ගය ඔස්සේ ශ්‍රීපා සතහන පූජෝපාර කරන්නට වලගම්බා සිව්වන මිහිඳු ශ්‍රී සංඝබෝධි විජේබාහු මහා පරාක්‍රමබාහු කීර්තිශී නිස්සංකමල්ල කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත පරාක්‍රමබාහු බෝසත් විජේබාහු ශ්‍රී නිස්සංකමල්ල එතකොට විජේබාහු හයවන පරාක්‍රමබාහු දෙවන විමල ධර්ම සූර්ය ශ්‍රී විජේ රාජසිංහ යන රජවරු සමනල ගිරට නැගුණ බව ගන්ධාරූඪ වී ඇත ඒකල සිරිපාති ගියා කියලා සටහන් වෙලා තියෙනවා මේන් පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ සිට මේ දක්වා රාජ්‍ය නායකයන් ශ්‍රීපාදේ වන්දනාවේ ගිහින් ඇති බව බාන කොච්චර රජවරු ගිහින් තියෙනවා කියලා ඔයා ශ්‍රීපාදේ ගිහිල්ලා තියෙනවා නම් රාජ පරම්පරාවත් එක්ක ශ්‍රීපාදේ ගිය බවට සටහන් වෙනවා දැන් ඒ කාලේ රජවරු ගියාම ඔය ගන්ධාරූඪ කරන්නේ දැන් අපේ අය ශ්‍රීපාදේ ගියා කියලා සටහන් කරන්නේ කොහෙද දන්න ගල්වල ගස්වල ඒවැය සටහන් කළා එනවා p ධන c d ධන b ආච් ගහල් කරන්න කියලා හැමතැනම ලියලා එනවා මොකද්ද මේ p ධන b d ධන c l ධන c මේ මුල අකුරු දෙක ගහලා එනවා ත්‍රිපාද ගිහිල්ලා තෝක තමයි ගහලා එන්නේ හරි කතරගම ගියත් ගහලා එනවා ගලක් දැක්කොත් d ධන c ඉස්කෝලේ ඩෙස් එකක් බලන්නකෝ l ධන w m ධන e මොඩයි මොඩි හරි අන්න එහෙම ගහුවනම් ඒත් කමක් m ධන e අම් මෙහෙම ගහුවනම් කමක් දැකලා තියෙනව නේද එහෙම ගහලා තියෙනවා ट्यूशन क्लास एक रखी हिम्बान आयु डिस बैंक हुई बराई हमें तो ना दाना कहा इंग्लिश या कुछ देखा जहाँ दाना कहा और ना खाटी का डिसीरी पादी क्या थे इस तरह थी गंता रोड कर लाती बराजा वरुगी हम आप ही गया हम गैस तले कोटला ये ना हिल अरे मनोवैंग अरे ताऊ वेड़ा करना देखा लती ना दारे गल लंगी निकां कोट ती සිරිපාද විතරන්නේ වෙන කොහේ ගියත් ඒ වැඩේ කරනවා. ගල් වලට මෙහෙම කෝටු තියලා එනවා. හරි. ඒ පෙරලෙන වට කියලා අපි තියලා එනවා. ඒකත් හරි විනෝදකාමී වැඩක්. ඒ ළඟට එලාල රජුගේ දීඝජන්තු නම් යෝධයා සුමන කූටේ පිහිටි ආකාශ චේතියට රතුසේද රෙද්දක් පූජා කළ බව මනෝරත පූර්ණේ නැමැති පාල ග්‍රන්ථයේ සඳහන් වෙනවා. පාලි ග්‍රන්ථයක් තියෙනවා මනෝරත පූර්ණී කියලා. එන්න මේ මනෝරාති පූර්ණයේ තියෙන එලාර රජුගේ දීඝජන්තු නම් යෝධයා මතකයි නේද දීඝජන්තු අර යුද්ධෙදී ආපු ටිකක් හයිකාර දීඝජන්තු ඇමතියා මේ දීඝජන්තු ඇමතියා ගෙල්ලා රතු සේද රෙද්දක් පූජා කළා කියලා මනෝරත පූර්ණිය සඳහන් වෙන පාලි ග්‍රන්ථ හින්දිවරු මේ දක්වාම ශ්‍රී පලා ශ්‍රීපාද ලාංඡන රතු රෙදි පිදීම සිදු කරති දුටුගැමුණු රජතුමා මරණ මංචකයේ සිට තමා කළ පින්කම් මෙනෙහි කරද්දී සුමනකූට වාසී මලිය දේව නම් වූ හිමිනමකට දානේ පූජා කළ බවත් එම දානේ රහතන් වහන්සේලා 900ක් වැළඳුව බවත් සඳහන් කරලා තියෙනවා. උඳුවක් 15ක පෝදා ආරමෙන සිරිපාවාරේ උඳුවක් කියන්නේ දෙසැම්බර්. හරිද? 15ක පෝදා ආරමෙන දැන් ඉස්සරහට ආරම්භනවා. ඉස්සරහට ආරම්භනවා. වාරේ වෙසක් 15ක පෝදා අවසන් වෙනවා. එතකොට උඳුවක් මාසයෙන් පටන් අරගෙන වෙසක් වෙනකන් සිරිපාද කාලය. ඔන්න ඒ කාලේ අපි සිරිපාද යන්නේ. දින දක්වා සිරිපා වාරයයි. ඉතින් සිරිපාද ගැන ලස්සන සින්දුවක් මං ගාව තියෙනවා. ඒක අහන්න දීලා අපි ඉස්සරහා ටික කතා කරන්න යමු. ලෑස්ති දහන්න සිරිපාද ගැන සින්දුව.
සින්දුව මම අහන්න දෙන්න. එතකොට මාස 6ක් තිස්සේ සිරිපාදේ වන්දනාව යනවා. අපි ගියා මේ මාස. අවාරයටත් සමාන අය යනවා. හරිද? එතකොට මාස 6ක් තිස්සේ බැතිමතුන්ගේ පූජාහාර ළඟ වැඩ දේවාරූඪ කර සඳුන් හරයකින් නිව කරන ලද සුමන සමන් දෙවිරුව පෙරහැරේ වැඩම කරනවා. කොහේ ඉඳලාද වැඩම කරන්නේ? ගල්පොත්තාවල රජමහාවිහාරේ ඉඳලා. ඒක දෙන්නේ මේ කහවත්තේ පැල්මඩු. සිරිපා වාරය ආරම්භ වන්නේ සුමන සමන් දෙවියා රුව පලාබද්දර හරහා වැටි ඇති රජමාවතොස්සේ පෙරහැරින් වල මඩුවට මේ මළුවට වැඩම කිරීම. සමහර කාලයට හැටන් වලිනුත් දෙවියන් වැඩම කරවනවා. ඉරත්න පාරණුත් වැඩම කරවනවා. එක එක කාලවලට එක එක පාරවල් වලින් වැඩව කරනවා. එතකොට මේ දෙවිය වැඩ කරද්දී කටි පිටිපස්සෙන් යනවා පෙරහැර දිගේ. මේකෙන් තමයි පෙරහැර ආරම්භ වෙන්නේ. හරිද? පෙරහැර ආරම්භ වෙනවා. ඔය යද්දි කියන කවිය ඔය තියෙන්නේ බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන නැති තුන් සරණේ කවි කියමින් ඉරදාවත්තු ඔය උඩ ඉඳන් යන කට්ටියට ඔය ඒක යද්දි එක එක කතන්දර තියෙන ඔය කටවරද්ද ගන්න එපා කියලා සමහර අය කියන සමහර අය කන්ද දැක්කන් කන්ද කිව්වම ආය නැග ගන්න බෑ කියලා වැඩි හිටියෝ කියන නිසා කටවරද්ද ගන්න එපා කියලා කියන ඉතින් සිරිපා නගිනවට කන්ද උඩ නගිනවට කවුරුත් කියන්නේ නගිනවා කියලා ඒකට කියන්නේ කරුණා කරනවා කියලා. කරුණා කරනවා කියලා තමයි කියන්නේ. එතකොට ගෙන යන බෑග් එකට බෑග් එක කියන්නේ. ඒකට කියන්නේ ගමන් මල්ල. එහෙම නැත්නම් සැහැල්ලුව කියලා තමයි කියන්නේ. ඒක බර නෑ. ඒක සැහැල්ලුයි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තදබදයක් ඇති උට ඉඩක් අඩක් ඉල්ලන්නේ දෙන්න අපට සංහිඳේ. සංහිඳේ කියලා තමයි කියන්නේ. දැන් අය නම් සංහිඳේ ඉල්ලුවොත් එහෙම වෙන මොකක් හරි දෙයි. මාතේ සංහිඳියක් නෑ කිය. මට චුට්ටා සංහිඳේ දෙන්න කිව්වම් සාක්කුව අත ගාලා මේ මට සංහිඳියක් නෑ වගේ කියයි. සංහිඳේ කියන්නේ පොඩක් ඉඩ දෙන්න කියන්නේ. හරිද? එතකොට වන්දනාව යන කණ්ඩායමේ වන්දනා නායකයාට වන්දනා නඩේ කියනවා. ඒක නායකයාට කියන්නේ නඩේ ගුරා. ප්‍රථම වතාවට සිරිපා වන්දනාව යන එක්කෙනාට කියන්නේ කවුද? කෝඩුකාරයෝ. කවුද කියන්නේ? කෝඩුකාරයා. සිරිපා ගමනදී සීත ගමුලෙන් ස්නානය කර දැන් නම් සීත ගමුල නාන්න බෑ. මොකද ගොඩක් කට්ටිය උඩයන් අර නරක වැඩේ කරනවා. එතකොට සීත ගමුල එවිලා උඩට එනකොට අර උඩා කට්ටිය අර රැසිකිලි කරපුවා ඔලුව උඩින් මතු වෙනවා. ඒ නිසා සීත ගමුල නාන්න බෑ. දැන් ඒක අප්‍රිය වෙනවා. ඒක දරා ජීර්ණ වෙනවා. එහෙමත් කරනවා අපේ කට්ටිය. හරිද? එතකොට නාලා ඊට පස්සේ ගඟුලෙන් ස්නානය කළා. ගෙත්තම් පානෙදි ගෙත්තම් පානවා. ගෙත්තම් පානෙදි නූල් ඇදලා ගෙත්තම් පානවා. දැකලා තියෙනව නේද? ගොඩක් විස්තර තියෙන ඉඳ මම ටිකක් මේ රෆ් එකට ඉස්සරහට කියාගෙන යනවා. ඊටතරම් අලුවට කරුණා කළා දොස්මයි පානට තෙල් වක් කරලා ඝණ්ඨා නාදන යන වාර ගාන්ටනෝ ඝණ්ඨාර ගහන්නෝ. එකපාරක් ගිහින් තියනවනම් කියලා ගහුවා. දෙපාරක් ගිහින් තියනවනම් කියලා දෙකක් ගහුවා. තුන් පාරක් ගිහින් තියනවනම් ටාං කියලා ගහනවා. ඒක කට්ටිය බලාගෙන ඉන්නවා. එයා ගහන පාරවල් වලට අනුව තමයි එයා සිරිපාද කියලා දෙන්නේ. ගිය පාරවල් වලට වඩා වැඩි ගහන්න බෑ. ඒක තමයි නීති. ඊළඟට තව එකක් තියෙනවා ඇහැලකණු. ඇහැලකණු ඔලුව ගහන්න. කොබාණ්ඩ ඇහැලකළු ඔලුව ගහලා තියෙන කට්ටිය. සාමාන්‍යයෙන් කට්ටිය කියනවා ඇහැලකණු ඔලුව ගැහුවම රිදෙන්නේ නැහැ කියලා. ඉතින් මේ පොඩක් හයියෙන් ගහලා බලන්න. සීතල නිසා රිදෙන්නේ නැහැ. අතන පොඩ රිදෙන්නේ නැහැ වඩා. මේ කට්ටිය හයියෙන් ගහන්නේ නැහැ. මීම ගහන්නේ. හයියෙන් ගැහුවොත් රිදෙන්න පුළුවන්. කොහොම හරි දොළොස් මහේ පාන කියන්නේ මුළු අවුරුද්ද මේක පත්තු වෙනවා. ඒකයි දොළොස් මහේ පාන කියලා කියන්නේ. ඔන්න වගේ චාරිත්‍ර සිරිපාද යනකොට තියෙනවා. ඒවත් හොඳට මතක තියාගන්න. ඉඳුල් මිලි මතුවේ තිබු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාසටහන වසා විශාල ගල්වලින් සිරිපා මළු ආවරණය කොටලා ගියාට හැමෝටම බලන්න බැරි චූටි කවුලුවක් තියෙනවා. ඒකෙන් තමයි පේන්නේ. මම නම් මොකුත්ම දැක්කේ නැහැ. ගල්කුළු මර පර්වතයක් තබා ඒ මත දැනට අප දක්නට තිබෙන සිරිපාද ලාංඡනයේ කොටු බව බෞද්ධයන්ගේ අතර පැවතෙන විශ්වාසයක කොටුවක් කියලා තමයි කියන්නේ. 1940 දී ශක්තිමත් ලෙස පාකාර බන්ධවා පළුව හාත්පස කැපූ ගල් අතුරුවා ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ දොළොස් මහේ පහන එතනින් ඉවත්කොට ඒ බිමේ කළු ගල් ඇතරවීමට පොළව කනින ලද එහි අඳුරු හා ගැඹුරු කුහරයක් දක්නට ලැබුණු බවත් සිද්ධ වෙච්ච සිද්ධි මේව බාලක වෙන විශාල ගල් ටැම් මත මේ පර්වතයේ තබා තිබෙන බව පිළිගත හැකි බවත් එවකට ශ්‍රීපාදස්ථාන භාරකාරවරයා පෞසායතේ වගේ විවිධ තොරතුරු කීපක් තියෙනවා. ඒවත් නිකන් දැනුවට මතක තියාගෙන ඉන්න. පෙර රජ දරුවන් ශ්‍රීපාදස්ථානයේ ගම්වර පූජා කළ බව අඹගමු සෙල්ලිපිය. මතක තියාගෙන මොකද සෙල්ලිපිය? අඹගමු සෙල්ලිපිය. අඹගමු සෙල්ලිපිය. ඔන්න පොතේ හයිලයිට් කරගන්න. අඹගමු සෙල්ලිපිය. අඹගමු සෙල්ලිපිය. ගිලීමලේ සෙල්ලිපිය. ශ්‍රී නිස්සංක මල්ල සෙල්ලිපිය. සෙල්ලිපිවල සඳහන් තියෙනවා. සිරිපා ලකුණ ගැන සටහන් තිබු විදේශිකයෝ බොහෝ අය මහා ඇලෙක්සැන්ඩර් රජු, අරාබි ජාතික සුලෙයිමාන්, ඉබන් බතූතා, පෘතුගීසි ජාතික ඔඩාරෝඩෝ බාර්ඩෝස්රා, චීන ජාතික හින්සියන්, ඉංග්‍රීසි ජාතික රොබර්ට් නස්, ඇලන් වෝල්ටර්ස්, ඇමර්සන් ටෙනන්ට්, විලියම් ස්කීන් මෙන්න මේ කට්ටියත් ශ්‍රීපාදයේ ගැන සටහන් තියෙනවා කියලා
මතක තියාගන්න ඒ ටිකත් highlight කරගන්න. චා ලස්සන කැප් එකක් දාගන්න. කවුද කවුබෝයිස් කෙනෙකුත් ඇවිල්ලා අපේ පන්තියට. Oh my goodness. Hi cowboys. Hi. එතකොට කවුබෝයිස් යස්සයා තමයි නැත්තේ. හරි එතකොට කවුබෝයිස් යස්සයාකු රැස්සට තිමිලද කි. කීර්තිසි රාජසිංහ රජතුමා ශ්‍රී පාද ස්ථානයේ අර තව එක්කෙනෙක් ගණේෂා ගෙත්තම් පානවා දැක්කන්. මුදා හරි මුදා වැඩි දියුණු කර ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට හිමිවන පරිදි වැලවිට සරණංග රාජයන් වහන්සේට තඹසන්නසකින් පවරාදී උදාල් සාසනික කීර්තිසි රාජසිංහ රජතුමා ශ්‍රීපාදස්ථානයේ ජරාවාසත්වයෙන් මුදවා වැඩි දියුණු කිරීම සඳහා ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට ශිෂ්‍යයන් ශිෂ්‍යයාට පරම්පරාවට යන විදියට වැලවිට සරණංග රාජාන්තරන්ට තඹසන්නසකින් පූජා කරලා තියෙනවා කියලා කියනවා හරිද ඉතින් අය සමනල කන්ද ගැන එක එක කවි වලින් සාහිත්‍යකුත් නිර්මාණයලාගේ පොත්පත් ඔය තියෙන ඒවා මොනවද සමන්ත කූට වර්ණාව සමන් සිරිත චිරෝපාදය සමනල විස්තර සමනල හැල්ල අභිනව හිමගත වර්ණාව ශ්‍රීපාද අලංකාරයේ ශ්‍රීපා වැඳු මහා තුන්සරණ කවි මේ වගේ සාහිත්‍ය නිර්මාණත් මේ සමනල කන්ද නිසා නිර්මාණය වෙලා තියෙනවා එතකොට සමනල මුහුල් මහා සමුද්‍ර මෙවුල් බල කුලකල පුවල ලාකංගන සිරි යවුන් වර ඔය සල්ලිනි සංදේශයේ තවත් සමනල කන්ද ගැන තියෙන ලස්සන කවිය. මොන මං සින්දු අහන්න දෙන්නම් සින්දු අහලා ඊටු ටිකට අපි යන්. රයිට්? මං ටිකක් වේගෙන් කියන්න ටිකක් දිග පාඩමක් නිසා ඈ. හරි. ඔන්න සමනල කන්ද ගැන කියවෙන ලස්සන ගීතයක්. අහලා බලමු. अरे समहार वेलावट चुट्टा कड़ी कड़ी हिमत पहन रहती होंदर रहूं ना दे होंदर रहूं ना हाँ राय मुकदमे है धारानी पहात वर्षा वनिसा समहार वेटा सिग्नल लोग पड़ी पड़ी प्रश्न एंड ऐति के लहित हूँ ना मुकद समहार आए के रूप वो मैं हीरे वेलात थी मैं ऐसा मांगी तो ना मेरे रूप हीरे वेना कट सिग्नल प्रश्न एंड ऐति ඉතින් අය සින්දු අහගෙන හිටියා නම් ශ්‍රීපාදේ තියෙන හැම ස්ථානයක්ම හැම තැනක්ම ඒ සින්දුවේ තියෙනවා කාට හරි ඒ සින්දුව මතක නම් ශ්‍රීපාදේ ගැන හුඟක් තොරතුරු මේ පාඩමේ තියෙන හුඟක් තොරතුරු ඒ සින්දුවේ ඇතුලේ තියෙනවා හරි ඉතින් ඔන්න ඔතනින් අද දවසේ අපේ පාඩම අවසන් වෙනවා ඉතින් ගොඩක් කරුණු අපි කතා කළා ඒ කරුණු හොඳට මතක තියාගන්න ඕන ඒ වගේම මතක තියාගෙන අවශ්‍ය වෙලාවට ඒවා පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන ගොඩාක් කරුණු මේ පාඩමේ තියෙනවා ඒ නිසා තමයි මම ටිකක් වේගෙන් 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 කතා කරගෙන ආවේ ඉතින් අපි මුලින්ම ලස්සන ගීතයක් කතා කරා ඊට පස්සේ පාඩමට ආවා ඊට පස්සේ අපු ගීතයකුත් ඇහුවා කවිය අහන්න බැරි වුණා නේ කවිය අහන්න බැරි වුණා ඉතින් ඒත් ඉතින් අද කවිය දෙයි කියලා දිහිතන් ඉන්නේ කවිය දෙයි කියලා දිහිතන් ඉන්නේ අහන්න අද කවිය අහන්න දෙන්නේ නැහැ හරිද අද කවිය අහන්න දෙන්නේ
අද කවිය අහන්න දෙන්නේ නැහැ. අපි බලමු ඊළඟ දවසක ඒ කවිය අහන්න. ඉතින් එහෙනම් ඔන්න මාසයක් ගෙවුණා. ඉතින් අපි ඊළඟ සතියේ මේ ලැඟතු කමින්ම හමු වෙමු. හමු වෙලා මේ ලැබැඳියාව ගෙන යමු පෙරටත් එක ලෙසින් වැඳි. එහෙනම් හැමෝටම සුභම සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා දවසක අපි හැමෝටම එක නඩේකට සමනල කන්ද නගින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මම සමු ගන්නවා ඔයාගේ හැමෝටම සුභම සුබ සතියක් ආයි බවයි.